लोह भाजनये कथाव मिशियासांत लवि जनपदयांत मुदुल मालकडाक वेनिवु सुरट्ट जनपदेहि उपसिंहनम विहारयक् विय। ए विहारेहि एक्तरा रहत नमक संज्ञागे आहार दमन लोह भाजने दिनपता पिदीय। पशुकलक तेरुन वहांसे पिरिनिवेंट लंगुये बिच्चुन रस्करवा රහත්වා ප්‍රකාශ කරමින් සිංහනාදයක් කළේය। රත්නත්නයේ හෝ මාර්ග ප්‍රතිපදාවන් හෝ යමෙකුට සැකයක් තිබේ නම් මා විචාරුණ මැනවෙයි උන්වහන්සේ කීය। මාර්ග ප්‍රතිපදාදී අපට සැකයක් නැත, එක් සැකයක් පමණක් අපට ඇත। ඔබ වහන්සේ චෛත්‍යයකට බුදු පිළිමයකට හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමකට හෝ නොපුදා සංගයාගේ ලෝහ බඳුනට පූජා කරන සේක। එයට හේතුව කුමක්දයි විචාලහ। ඒ කීම ඇසු මනාසේ මිදුණු රහතන් වහන්සේ ඒ කාරණේ හෙළි කරමින් මෙසේ කීය। පෙර මම ශ්‍රද්ධා නැති, පවට බිය නැති අනාරයෙක් වී ආරාමයේ බැලීම පිණිස උපසිංහනම් විහාරයට පැමිණීමේ ඒ පර්වතයට නැගී දන් වළඳන ශාලාවෙත ගියමි। එහි ගොස් සංගසතු වූයේ ශාලාවේ වටකුරු වූ බබලන්නා වූ තලියක් දුටිමි। පවිටි සොරකම් ඇතියේ මට ලෝහ කැටයම් සහිතයේ දුටු කෙනෙහි සොරකම් කරන සිතක් උපන්නේය। එය සොරකමින් ගෙන යාම අපහසු සේ පෙනුණු බැවින් මහනවියේ ගෙන යන්න මේ සිතා ඒ සොර සිතින් පැවිදි වෙස් ගත්තෙමි। එසේ කොටත් එය ගෙන යන්ට අවකාශයක් නොලදිමි। මම ශ්‍රද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් උපසිංහ විහාරයට නැපෙමිණීමේ ලෝභ සහගත සිතින් ලෝහ භාජනය නිසා ආවෙමි। ඒ භාජනය ගෙන යනු කැමති පවිටු අදහස් ඇතිව සොරක වූ මට දහං හැදෑරීමට හෝ භාවනාවෙහි යෙදීමට සිතක් නොවීය। මෙසේ සැඟවී සිටි මාදුටු කාරුණික සිතති මාගේ උපාධ්‍යයන් වහන්සේ මා කැඳවාගෙන සිය ලෙනට ගියේය। එහි පැමිණි උන්වහන්සේ අස්නක හිඳගෙන ක්‍රමයෙන් අවවාද කොට මා රහත් ඵලයට පැමිණවි। මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ ධර්මයේ කෙරෙහි හෝ සංඝ රත්නයේ කෙරෙහි හෝ භක්තියක් නොවිය। මේ ලෝහ භාජනය නිසා පැවිදි වීමි। මට සීලයේ හෝ ධ්‍යාන භාවනාවේ හෝ සයනයේ හෝ වස්ත්‍රයේ හෝ ආහාරයේ හෝ භක්තියක් නොවිය। මේ ලෝහ භාජනය නිසා පැවිදි වීමි। එහෙයින් මම මේ ලෝහ බඳුනට පූජා පවත්වමි। එය ගෙන යනු කැමැතිවා මම ස්ථිර පිහිටීමකට පත්වීමි। ලෝහ බඳුන අරමුණු කොට මට මෙහි ඇලීමක් ඇති විය। මේ කාරණය සිහිපත් කරමින් මම මේ ලෝහ භාජනයට පිදුවෙමි। මෙසේ ආර්ය වූයේ පඬිත තෙමේ සියලු සැක දුරු කරවා ධර්ම පීති අත්තන්ට ප්‍රිය වූ ධර්මය ප්‍රකාශ කොට පිරිනිවියේය।